2020 ඔක්තෝබර් මාස 15 වන දින වන විට COVID-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සෞභාග්‍ය COVID-19 පුනරුද්ධ සහන ණය පහසුකමෙහි අදියර තුනම යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 177954ක් වන අතර බලපත්‍ර ලාභී බැංකු විසින් දෙවෙනි පුරා විසිරී සිටින පීඩාවට පත් වූ ප්‍රතිලාභයෙන් 45582ක් වෙත රුපියල් මිලියන 133192ක මුදල් ප්‍රමාණයක් මේවන විට මුදාහැර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර 2020 අප්‍රේල් මාස පළවන දින සිට ක්‍රියාත්මක කර ඇති අතර දෙවන හා තුන්වන යන අදියර දෙකම 2020 ජූලි මාස පළවන දින සිට බලාත්මක වන පරිදි හඳුන්වා දී තිබෙනවා. මෙම යෝජනා ක්‍රමවල අභිප්‍රාය වූයේ වාර්ෂික සියයට හතරක පොලිය අනුපාතිකයක් යටතේ කාර්ක ප්‍රාග්ධන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීම බවයි මහ බැංකුව සඳහන් කළේ. ණය සඳහා මාස 6ක සහන කාලයක්ද ඇතුළත්ව මාස 24ක ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් හිමිවන අතර COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවටපත් ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාරද ඇතුළු සියලු ව්‍යාපාර මෙම යෝජනා ක්‍රමවල ප්‍රතිලාභින් වෙනවා. පීඩාවටපත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලටගෙන මුලින් අපේක්ෂිත රුපියල් බිලියන 150ක සීමාව පිළිබඳ නොසලකා අයදුම්පත් බාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරනු ලැබුව අතර ඒ අනුව නිවේදනය කරන ලද නියමිත කාලය තුලදී පීඩාවටපත් වූ ව්‍යාපාර විසින් ඉදිරිපත් කරනු ලැබූ සියලු අයදුම්පත් සඳහා මෙම ණය යෝජනා ක්‍රමයටතේ සහන ලබා දී තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.